නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් එක්නැලිකොට සම්බන්ධයෙන් අතුරුදහන් වීමක් පමණයි තිබෙන්නේ සහෝදරයා. එක්නැලිකොට ඝාතන වීමක් සම්බන්ධයෙන් මම දන්නේ නැහැ. විශේෂයෙන්ම අපිට තියෙන ගැටලුව තමයි දැන් මේ අදාළ උදාහරණයක් හැටියට අපි ගමු. දැන් අපි දන්නවා එදා එක්සත් ජාතික පක්ෂයේ පාලන කාලය තුළ මිය ගිය ඒ ඡායාරූප ශිල්පියාගෙන් ඇතුළුව එච්චි දයානන්ද මහත්මයා, මහින්ද බණ්ඩාර මහත්මයා, රිචඩ් සොයිස මහත්මයා, මේ ගණ මට දිගටම ගණනාවක් කියන්න පුළුවන් ජනමාධ්‍යවේදියෝ, ඒ අය සම්බන්ධයෙන් ඒ කාලේ නඩුවක්වත් අහන්න පුළුවන් තත්ත්වයක් තිබ්බේ නැහැ. හැබැයි ක්‍රමික්‍රමිකව අපි සමාජගත වෙලා අපේ තියෙන මානව අයිතිවාසිකම් අපේ අයිතිවාසිකම් දියුණු වෙලා අද වෙනකොට සමහර ජනමාධ්‍යවේදීන්ගේ මරණ සම්බන්ධයෙන් අධිකරණමය කාර්ය කරගෙන යනවා. දැන් මම මේ අනිත් පැත්තෙන් පටන් ගන්නවා. දැන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සහ එක්නැලිකට ජනමාධ්‍යවේදියා සම්බන්ධයෙන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් තවමත් නඩු අධිකරණවල ක්‍රියාත්මක වෙනවා. දැන් එක්නැලිකොට මහත්මයාගේ ඝාතන අතුරුදහන් වීමට අදාළව හෝමගම මහේස්ත්‍රාත් අධිකරණේ නඩුවක් යනවා. ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස උසාවියේ නඩුවක් විභාගයෙන් පවතිනවා. නමුත් ගැටලුව තියෙන්නේ දැන් දේශපාලන වේදිකාවේ ප්‍රධාන වශයෙන් චෝදනාව වලට ලක් වෙච්ච පුද්ගලයෝ ඒ අදාළ කාල සීමාවෙන් පසු නැවත වතාවක් ආණ්ඩු පක්ෂයට මාරු වීමක් වුණාට පස්සේ හුදෙක්ම මේවා අවලාද ස්වරූපයෙන් ගමන් කරන ස්වරූපයක් තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මේ මං කියපු පුද්ගලයෝ දෙන්නාගෙම අතුරුදහන් වීම සහ ඝාතනය සම්බන්ධයෙන් ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් මයිකල් පෙරේරා මහත්මයා ඉතාමත් පැහැදිලිව දැනට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙකු වෙන ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්මයා සම්බන්ධයෙන් චෝදනා මුඛයෙන් කතා කරනවා. හැබැයි තවදුරටත් ඒක සුදෙක්ම චෝදනාවක් පමණක් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔහු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අඩුමතර මේ විමර්ශනයේ කොතරම් දුරට ෆොන්සේකා මහත්මයාගේ අදාළත්වයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ හරහා දැන් අර වෙලා තියෙන්නේ තමන්ගේ පක්ෂයට මාරු වීම තුලම වැරදිකරුවා නිවැරදිකරුවා වීමේ රෙදිසෝදන යන්ත්‍රයක් බවට පත් වෙලා තියෙන ස්වරූපයක් තමයි පේන්නේ. ඉතින් මං හිතන්නේ මම විශ්වාස කරනවා මේ තියෙන ගැටලුව හරහා තමයි අද වෙනකොට ඔය කියන දේශපාල මේ ජනමාධ්‍ය වේදින්ගේ ඝාතන හා අතුරුදහන් වීම සම්බන්ධව තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීම කල් මැරලා තියෙන්නේ ඔය තියෙන ස්වරූපය මත තමයි කියලා අපිට හිතනවා. අනිත් කාරණේ තමයි දැන් තමන්ගේ ප්‍රධාන වශයෙන් චෝදනාව එල්ල කරපු ඒ අය සම්බන්ධයෙන් එහෙම කතා කරද්දි අද නිහඬ වෙද්දි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට චෝදනාව එල්ල කරනවා. දැන් අර ඇමරිකාවේ නඩුව සම්බන්ධයෙන් සම්පූර්ණ වැරදි අර්ථකථනයක් දෙන්නේ. ඒ ඇමරිකානු නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සම්බන්ධයෙන් නඩු අහන්න පටන් ගන්න බෑ. මොකද හේතුව ඔහු රජයේ ආරක්ෂක ලේකම්වරයා කියලා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යම් හරි සැකකාරයෙක් කරනවා. අඩුමතරමේ ගල්කිස්ස අධිකරණයේ යම් ආකාරයේ සිතාසික ඇඳීමක් තියෙනවනේ. ඉතින් ඒ වගේ අවලාද ස්වරූපයෙන් යන පරීක්ෂණ නිසා තමයි මං හිතන්නේ මේ විදිහට මාධ්‍යවේදීන්ගේ මරණ සම්බන්ධයෙන් යුක්තිෂ්ඨ නොවන කාරණේ වෙලා තියෙන්නේ. Breaking.lk